Hi, Bhavan sir. 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 I go on, sir. I go on, sir. I go on, sir. Not a man. Super. Sandhya was the Vakila Pathaka Nava. I think the Pandrika Tuna, Putala Sudan, ever. Ada Teramapi Pantia, Patanga, the Kuna, Pastor Hatter, Mangita Putagi, look at about. Excuse me, sir. Can we? Sir, I thought a class you were in it, Harid and Pahamata, sir. Oh, benda luar matanya panti orang yang kau tu paham ada panti apa tangan kan ni? Oh, ini sah. Itu kita ni. Oh, cuta kini kau katakan apa cuta kini? Ni, mungkin ada putra kita ni dah kau apa panti di situ kita keluar netu hari ini tema hati orang berang kata hari ini tema hamba dah usia hari ini sama dah hati orang berang kata. Dan ada kunci kita keluar puna ikai parak kita hari putra kita panti kerana nol tema mandi. Netang kita tema mama hari ini melar bete hamba dah usia panti kerana apa kunci kita keluar puna ada panti putra yang awam kerana hati orang mungkin kita message jadi kami hati orang kita panti berang kata kira mungkin tanya hamba dah keluar kita sambat dina gula gula ini. Kunci kedua kita putih, hatra hamar itu panti parang kat. Tiap hari kita dah usah hari ini putra kita panti ya, hari ini hatra itu. Hi, Bon. Mampu tak lagi? Tadi panti parang kat. Oh, mampu tak lagi? Mari kita lihat di mana. Mai ke kau peran? Oh. Thank you.
අලුතේ මම පුතලගේ මේ දක්වා ලොකු වැඩ කොටසක් කරගෙන ආවා අපි භාග කියන පාඩම සම්පූර්ණව කතා කරලා තිබුණා ගැටලුවක් නැහැ ඊට පස්සේ තේරීම කියන කොටසත් කතා කළා මම හිතන්නේ කාටවත් ගැටලුවක් වුනේ නැහැ එතකොට අද අපි ඉන්නේ සාධක හා ගුණාකාර කියන කොටසේ සාධක හා ගුණාකාර කියන කොටසේ තමයි අද අපි ඉන්නේ එතකොට මම පුතලගෙන් ටොටක් සවුන් ඕන් කරන්න නම් හැබැයි සර වාදාවක් වෙන්න බෑ කවුරුත් එහෙනම් උනොත් මයික් ඔෆ් කරන්න වෙනවා ටොටක් අපි බලමු කතා කරලා පුතාට මම ඉන්දිය වෙන්න මේ නිබන්ධනේ වෙන්න මේ කොටනේ ඉන්න කොටසේ ඉන්දියේ ටොට බලන්න ඔව් ඔව් අපි මෙන්න මේ කොටස තමයි අපි කතා කරමින් ඉන්නේ පුතාල මතක ඇති මම මෙන්න මෙතෙන්ට එනකන් එන්න පරක්කුනේ ඇයි සර් මොකද පුතේ එන්න පරක්කුනේ ඇයි අද චුට්ටක් ප්‍රමාද වුණා වෙන ක්ලාස් එකක් ඉවරලා චුට්ටක් එන්න ඕන කවදාවත් ඉබයි එකයි ඈ හරි හා හා ඔව් ඊට බලගන්න පුතාල ඔව් ඔකියන් ඔකියන් සර් සර් අද මේ පැය කමර කරනවා නේද අපි පහමාට පන්ති ඉවර ගන්න බෑ පහමාට පන්තිය පටන් ගන්න ඕනේ ඒකයි ඈ හරි ඔව් අද ඔව් ටොටක් ආ ගන්න ඔව් අද මට මොනක්ද මන්නේ නැහැ ඔව් සන්දේ කරන්න එපා පුතේ මට ටොටක් කියන්න අපි ඉන්නේ මෙන්න මෙතන අපි කතා කරලා අවසන් කරලා මම මතක හදලා අපි ඉන්නේ පුතා අද තියන්නේ සාධක හා ගුණාකාර පිළිබඳ අවබෝධය කියන කොටස නේද ඇයි සර් साधक පහටද පහමාරට සර් පන්ති ඉවර කරන්නේ ඔව් අපේ පන්තිය හතරට පටන් ගනම් පහමාරට ඉවර වෙන්න තිබුණේ පහමාරට ඉවර ගන්න බෑ පහමාරට පන්තිය පටන් ගන්නවා කියන දා හොඳයි හරි පුතේ හරි එතකොට අද අපි දැන් පන්තිය වැඩේ ආරම්භ කරමු එතකොට අපි ඇත්තටම ඉන්දිය පුතාලගේ මෙන්න මෙතන බෙදීමේ ක්‍රමයේ සාධක සෙවීම කියන කොටසේ තමයි අපි ඉන්නේ තේරුණාද රයි ඔව් මගේ දරුවෝ මම පුතලා ප්‍රශ්නයක් අහන්න තිබුණොත් අවස්ථාවක් දෙන්නම් ඇත්තරම එතකම් මම මයික් ඕෆ් කරලා තියන්න අද වැඩ ගොඩක් තියෙන අපිට කරගෙන යන්න ඉස්සරහට මයික් ඕෆ් කරලා තියන්නම් හදිසියේ ගැටලුවක් ආවොත් අහන්න මම පුතලට අවස්ථාව දෙන්නම් එතකම් මම පුතා මයික් ඕෆ් කරලා තියන්න හොඳේ නැහැ හරි එතකොට දැන් මොකද අහගන්නකෝ මගේ දරුවෝ දැන් සාධකයක් කියන්නේ මොකද්ද කියලා හැම එකේම දන්නවා ඒකේ කාටවත් ගැටලුවක් නැහැ සාධකයක් හැම එකේම දන්නවා සාධකයක් කියලා අපි අදහස් කරන්නේ කිසියම් සංඛ්‍යාවක් ගත්තාට පස්සේ ඒ සංඛ්‍යාව ඉතුරු නැතුව බෙදන්න පුළුවන් අනෙක් ඔක්කොම සංඛ්‍යා ටික. මොනවාද අපි කියන්නේ සාධක කියලා කියනවා. දැන් ඒකේ කාටවත් ගැටලුවක් නැහැ. හැබැයි දැන් සාධක හොයන්න කියලා කිව්වොත් එමය. කිසියම් සංඛ්‍යාවක සාධක හොයන්න කියලා කිව්වොත් එම ඔයාලට පුළුවන් වෙන්න ඕනේ සාධක හොයලා කියන්න. ඊම කියව තමයි පුතේ අපිට එකවතාවේ සාධක හොයන්න නැතුව වුණා සාමාන්‍ය ඕනෑම සංඛ්‍යාව සාධක දෙකක් විතර හිටි ගමන් කියන්න පුළුවන්. දැන් උදාහරණයක් ගන්න මෙහෙමත් බලමුකෝ 100. 100 සාධක දෙකක් ඇහුවොත් පුතාලා හිතන්නේ නැතුව කියනවා 1 100. 50. 1 50යි. ඊට පස්සේ ඕනනම් 72. 1 72යි. ඊට පස්සේ 60. 1 60යි. ඕනනම් අපිට 80. 1 80යි. 5. 1 5යි. ඒ වගේ අපිට සාධක දෙකක් ඕනනම් එකවතාවෙම කියන්න පුළුවන් ගැටලුවක් නැතුව. එතකොට ඒ දෙකම අමතරව පුතාලාට කොහොමද රහගන පුතාලා ඒ දෙකට අමතරව තවස් සාධක කියන්න කියලා කියනවා සමහර ගණන් වල අන්නේ වගේ ගණන් වල අපි තවස් සාධක කිහිපයක් කියන හැටි තමයි මේ කියලා දෙන්න යන්නේ මේක පුතාලා හොඳට ඔළුවට දාගත්තොත් වැඩි හරිය ලේසි අන්නේ එක තමයි අපි ওই බෙදීමේ ක්‍රමයේ සාධක වෙනවා කියලා කියන්නේ මේක අමාරු දෙයක් නෙවෙයි හරිය සරලයි මම පුතාලගේ හැම එක්කෙනාගේම ගාණක් ගාණේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට මේ වැඩේ හොඳට කරගන්න පුළුවන් වෙයි පැහැදිලිද රයි මෙන්න මම පුතාලගේ මේ මාතෘකාවට යන්න හොඳට බලා ගන්න මෙන්න මෙතන අපි ඉන්නේ හැම එක්කෙනා ළඟම නිබන්ධනයේ ඇටි එක නිසා කාටවත් ජෙට්ටුවක් වෙන්නේ නැහැ හොඳට බලා ගන්න හොඳේ නැහැ මම පුතාලගේ බෝඩ් එක දාන්නම් රයිට් මෙන්න රයිට් හොඳට බලා ගන්න හැම එක්කෙනාම රයිට්
Then අපිට බෙදීමේ ක්‍රමයෙන් තේරුණාද බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයන්න කියලා කිව්වට පස්සේ ඔන්න දැන් සමහරුන්ට ගැටලුවක් වෙනවා සර් කොහොමද බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයන්නේ ඔන්න දැන් ඔයාලා ගැටලුවක් වෙනද නම් මේ කියන්නේ මම පුතාලට ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව කියලා දෙන්නම් කොහොමද බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයාගන්නේ එතකොට ඔන්න දැන් පුතාලට එකවතාවේ හිතලම සාධක දෙකක් කියන්න පුළුවන් කොහොමද ඒ සාධක දෙක කියන්නේ මෙන්න මෙහෙමයි හොඳට බලන්න පුතාලා දැන් උදාහරණයක් විදියට සර් කියනවා හොඳට අහගන්න ඕනේ කතාව දැන් 28 කියන සංඛ්‍යාවේ මම පුතාලට කියනවා සාධක දෙකක් කියන්න කියලා. ඔයාලා එකවතාවේ කියනවා මොකුත් හිතන්න නැතුව 1යි අනික මොකද 28යි. ඒක හරි. ප්‍රශ්නයක් නැහැ. එතකොට ඕනෑම සංඛ්‍යාවක ඒ සංඛ්‍යාවයි 1යි කියන සංඛ්‍යා දෙක අනිවාර්යෙන් මොකද වෙන්නේ සාධක දෙකක් වෙනවා. එතකොට ඒක හරි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් ඒකෙන් මේ අපිට ගැටලුව තියෙන්නේ දැන් අපිට ගැටලුව තියෙන්නේ කොහොමද සංඛ්‍යාවක අපි තව සාධක හොයාගන්නේ තවත් සංඛ්‍යාවක තවත් සාධක ටිකක් හොයාගන්නේ කොහොමද සාධක දෙකක් හිටිය හැටි කියන්න පුළුවන් පුතාලට ගැටලුවක් නැහැ සාධක දෙකක් එකවතාවේ හිතපු හැටියම කියන්න පුළුවන් සාධක දෙකක් ගැටලුවක් නැතුව දැන් මම කියලා දෙන්නම් තවත් සාධක හොයාගන්නේ කොහොමද කියලා අන්න ඒක තමයි මොකද අපි කියන්නේ බෙදීමේ ක්‍රමයෙන් සාධක සෙවීම කියලා කියන්නේ මොකද්ද බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයනවා මේකත් පුතාලා තේරුම් කරගත්තොත් වැඩේ හරිය සරලයි කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ පැහැදිලිදයි ආ එතකොට දැන් ඔන්න ඔය පුතාලගේ තියෙනවා අභ්‍යාසංග 3 අභ්‍යාසංග 3 ගියාට පස්සේ පුතාලට පේනවා බලන්න බෙදීමේ ක්‍රමයෙන් පහත් දැක්වෙන එක සංඛ්‍යාවේ සාධක 3 බැගින් සොයන්න වැඩිපුර හොයනවද නැහැ සාධක කීයද පුතාලා හොයාගන්නේ 3යි එතකොට තව සාධක ඕනම නම් තියෙන්න පුළුවන් හැබැයි අපි හොයන්නේ සාධක කීයද 3යි අන්නේ සාධක 3 හොයාගන්න විදිය තමයි සර්ණේ කියලා දෙන්න යන්නේ පැහැදිලිද රයි හොඳට බලාගන්න 28 සාධක කීයද හොයන්න කියලා කියන්නේ 3ක් හොයන්න කියලා කියන්නේ මේව හරිය සරල දේවල් අමාරු දේවල් නෙවෙයි දැන් මගේ මුලින් ඉඳපු දරුවෝ මේ විදිහට බොහොම පිළිවෙල පන්තිය වැටි කරගෙන ආවා ඒ නිසා කාටවත් ගැටලුවක් නැතුව දැන් ඔන්න මේ කියන වැඩේ හොඳට තේරුම් කරගන්න පුළුවන් හැබැයි ආවට යන්න බෑ මම කියන විදිහටම ලස්සන මේ වැඩ ටික වෙන්න ඕනේ පුතාලාගේ තේරුණාද නැහැ මෙන්න ඒ කියන ගාන හොඳට බලන්න ඒ කියන ගාන හොඳට බලාගන්න රයිට් මෙන්න කාටද ගැටලු තියෙනවා නම් අහන්න අවස්ථාවක් දෙන්න ඈ මෙන්න 28 සමානයි කියලා පුතාලාගේ තියෙනවා දැන් මේකේ අපිට කියන්නේ සාධක කීයද 3ක් මොකද ක්‍රමය බෙදීමේ ක්‍රමයෙන් සාධක 3ක් හරිය ලේසි මෙන්න බලන්නකෝ පුතාලා 28 සමානයි කියලා මෙහෙ ඉඳ තිබුණා මේ එහෙ ඉඳ තිබුණා උත්තර ලියාගන්න පුතාලා කරන්නේ මෙහෙමයි හොඳට බලාගන්න 28 කියන සංඛ්‍යාව අරගෙන අපි මොකද කරන්නේ දෙකෙන් බෙදා ගන්නවා ඉස්සෙල්ලා 28 දෙකෙන් බෙදනවා කියලා පුතාලා දන්නවනේ 28 දෙකෙන් බෙදනවා කියලා දන්නවා ඒ නිසා 28 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදා ගන්නවා එතකොට හොඳට බලාගන්නකෝ දෙකට දෙකේවා එකයි දෙවාරයක් එක දෙකයි දෙකෙන් දෙකක් බිඳුවයි 8 ගන්නවා 8 දෙවාරයක් 4යි දෙවාරයක් 4 8යි 8 වඩාක් උතරේ ඉන්නේ කියලා බිඳුව. ඔන්න බෙදුවා. එච්චරයි වැඩි. සංඛ්‍යාවල් ලගින බෙදලා දැම්ම. ඊට පස්සේ ආය අපි බලනවා 28 තවත් සංඛ්‍යාවකින් බෙදෙනවද? උතල දන්නවා 28 දෙකෙන් බෙදෙනවා ඊට පස්සේ ආයි 3ෙන් බෙදන්න බෑ 4ෙන් බෙදන්න පුළුවන්. මෙන්න බලන්නකෝ හතරෙන් බෙදුවාම පුතාලා දන්නවා 28ටම 7වා කීයක් තියෙනවද 4වා කීයක් තියෙනවද 7ක් තියෙනවා 4 වාරයක් 7 28යි 28 28ක් උත්තරේ ඉන්නේ කීයද බිඳුවයි ඔන්න දැන් දෙවතාවක් බෙදුවා දැන් හරිය ලේසියි පුතේ සාධක කියලා කියන්නේ මේකයි 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 තුනක් මේ දිල්ලුවේ සාධක එනවා සාධක කීයක් ඇවිල්ලාද දැන් තුනක් වෙනුවට සාධක කීයක් ඇවිල්ලාද හතරක් ඇවිල්ලා තියෙනවා එහෙනම් 28 සාධක තමයි 2 ගත්තා 14 ගත්තා ඊට පස්සේ 7 ගත්තා ඕන පුතාලා මෙයා මාරුණා වුණා මාරුණාට කමක් නැහැ 4 ගත්ත ඔන්න සාධක තුනක් ඉල්ලනකොට අපි සාධක කීයක් හදුවද හතරක් හදුවා ඔන්න ගමයි එතකොට පුතාලා පුළුවන් මෙන්න මේ බෙදා ගන්න ටික හොඳට බලා ගන්න මේ බෙදා ගන්න ටික ඕන පැන්සලෙන් හදා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ එළිය පැන්සලෙන් හදාගෙන 28 සමානයි කියලා සාධක 1යි 2යි 3යි 4යි කියලා ඔන්න සාධක හතරක් ලියන්න පුළුවන් ලස්සන. ඉතින් ඕක අමාරුද වැඩි? සරල දෙයක් තියෙන්නේ. ඔන්න ඔය වගේ අපිට ඕන ගානක් උනේ මේ විදිහට බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයා ගන්න පුළුවන්. හැබැයි මුංචි වැඩක් තියෙනවා මෙන්න මෙතන. දැන් අපි හිතමුකෝ 28 3ෙන් බෙදන්න දෙයයි කියලා.
අන්න 28 තුනෙන් බෙදන්න බෑ. ඒ නිසා සර් පැහැදිලිව කියනවා හරියටම බෙදෙන සංඛ්‍යා වලින් විතරක් මොකද කරන්නේ මේක බෙදා ගන්න ඕනේ. හරියට බෙදෙන ඒවායින් විතරක් බෙදන්න ඕනේ. ඉතිරි වෙනවා නම් ඒවායින් බෙදුවට සාධකෙන්නේ නැහැ. අන්න ඒ කතාව හොඳට මතක තියා ගන්න අවශ්‍යයි. එතකොට ගැටලුවක් නැතුව අපිට ඕන ගාණක් හදාගන්න පුළුවන් මේ පුතාලා බෙදෙනකොට හොඳට මතක තියා ගන්න 28 දෙකෙන් හරියට විතර නැතුව බෙදෙන්න ඕනේ. ඒ වගේම තමයි 28 හතරෙන් උත් හරියට විතර නැතුව බෙදෙන්න ඕනේ. ඔන්නෝයි විදිහට බෙදන්න පුළුවන් ඒවා විතරයි අපි හරියටම සාධක කියලා ගන්න. එතකොට ඉතිරි වෙනවා නම් බෙදනකොට ඒවා සාධක කියලා අපි ගන්නේ නැහැ. ඔන්නෝ කතාව පුතාලා හොඳට මතකේ තියාගත්තා නම් අපිට ගාණක් හදාගන්න හරියි සරල වේ. පැහැදිලිද? ඔන්න පළවෙනි ගාණ ඉස්සෙල්ලාම කරන්න ඕවාලා 28 සමානයි කියලා සාධක ටික ලියාගන්න. 2 14 හත හත ඔන්න සාධකරි ඊට පස්සේ පුතාලා පහරි ලස්සනට මේ වගේ බෙදලා තියන්න පැන්සලේ කොහොමයි යන රටාව ලස්සනයි නේ වැඩි කරලුවන් නැනේ ඔන්න ඔය විදිහට පුතාලාට හදා ගන්න පුළුවන් පළවෙනි ගාන දෙවෙනි ගාන කලබලලා හදන්නේ සර් කියලා දෙන එකම බොහෝම පරිස්සමට අහන් ඉන්නවා ඔයාලට පුළුවන් වෙනකොට සර් දැනෙනවා ඔයාලට හොඳට පුළුවන් වෙනකොට සර් දැනෙනවා එතකොට සර් කියනනම් මෙහෙම හදන්නේ කියලා තේරුණාද ආර හදා ගන්න ලස්සනට පළවෙනි ගාන ඒ කියන ගාන ලස්සනට හදා ගන්න පුතාලා ඒ කියන ගාන හොඳට ලස්සනට හදාගන්න පැහැදිලිව. මොකද වල පැහැදිලිව තියෙන්න ඕනේ ඈ. ඒ. උදේ පැහැදිලිව හදාගන්න. හොඳේ. උදේ පැහැදිලිව නිරවුල ලස්සනට හදා ගන්න හොඳේ අනියම හදන්නේ ඊළඟ ගාන අනියම හදන්නේ සර් කියල එකක් ඉන්න හොඳේ ඊළඟට ඒ වගේ පුතාලගේ තවත් ගාණක් තියෙනවා. කීය තියෙන ඊළඟ ගාණේ කීය තියෙන පුතාලගේ 32. හොඳට බලාගන්න. ඔන්න ඊළඟ ගාණ මොකද පුතාලගේ තියෙන්නේ 32. දැන් 32 කියන සංඛ්‍යාවේ ඒ විදිහටම සාධක කීයක්ද හොයන්න ඕනේ 3යි. සාධක 3යි. හැබැයි දැන් බලනකොට 3ක් හොයන්න යන අපිට සාධක කීයක් හම්බ වෙනවද? 4ක් හම්බ වෙනවා. 3යි සාධක හොයන්න යන්නේ උනාට කීයක් හම්බ වෙනවද? 4ක් හම්බ වෙන එකක් ලොකු දෙයක් නේද? ආ දැන් ඔන්න අපි බලමු 32 කියන සංඛ්‍යාවේ කොහොමද සාධක 3ක් හොයාගන්නේ? සාධක 3යි. මෙන්න බලන්නකෝ. හොඳට බලාගන්න. හොඳේ නැහැ. අවුරුත් හදන්න යන අනියම සර් කියලා එකක් ඉන්නවා නේද? රයිට්. මෙන්න. කීයද 32? සමාන. එතකොට ඉස්සෙල්ලාම 32 කියන සංඛ්‍යාව අපි දන්නවා දෙකෙන් බෙදෙනවා. එහෙනම් අපි දෙකෙන් බෙදනවා කලබල නැතුව 32 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදනවා මෙන්න බලන්නකෝ 3ට 2 වා 1යි 2වාරයක් 1 2යි 1ක් විතරයි 12ට 2 වා 6යි 2වාරයක් 1යි 12යි 12න් 12ක් උත්තරේ බිඳුව අන්න සාධක දෙකක් ආවා 2යි 16යි ලිව්වා මෙතන ගැළලුවක් නැහැ අන්න සාධක දෙකක් ආවා 2යි 16යි තව කීයද හොයන්න ඕනේ තවස් සාධක දෙකක් එනවා ඊළඟකින් බෙදපුවාම නේද හරි ලේසි මෙන්න බලන්නකෝ ආයෙ 32 ගන්නවා පුතාලා බෙදනවා කියෙන්ද අපි ඕනම් 4ෙන් බෙදමු කියන බෙදන්නේ 4ෙන් මෙන්න 4ෙන් බෙදනවා 32ට 4 වා 8යි 4 වාරයක් 8 32යි 32ෙන් 32ක් උත්තරේ එන්නේ කීයද 0යි අන්න එතන සාධක දෙකක් ආවා 4යි 8යි කියලා මෙතෙන්ද දැම්මා 4යි 8යි කියන ඉලක්කම් දෙක අන්න සාධක 4ක් 2යි 16යි 4යි 8යි ඔන්න සාධක දෙකක්. ඉතින් ඔය අමාරුද? හරිය සරල දේවල්. ඒ නිසා පුතාලට මේ වගේ ඕන සංඛ්‍යාවක සාධක දෙක නෙවෙයි සාධක හතරක් ඕන නම් හතරක් හයක් ඕන නම් හයක් තමයි කැමති තරම් සාධක හොයාගන්න පුළුවන්. මේ විදිහට මේක මොකද අපි කියන්නේ පුතේ බෙදීමේ ක්‍රමය කියලා කියනවා. මොකද නම බෙදීමේ ක්‍රමයෙන් උන් අපි සාධක හොයා ගන්නා විදි මේක හොඳට තේරුම් කරගත්තාම පුතාලට වැඩේ ලේසි තේරුණාද රයිට් හදාගන්න උත්තර අස්සන්න 32 හොඳට පැහැදිලිව නිරවුල අස්සන්න හදා ගන්න ඕනේ
අවසර හදනවා පුතාලත් එක්ක ගණන්. අව හදනවා ඔයාලත් එක්ක ගණන්. පොදවල පැහැදිලිව නිරවුල් ලස්සනට අදා ගන්න හොඳේ. මුදල පැහැදිලිවනේ රවුල ලස්සනට හදා ගන්න ඈ කාට හරි ගැටලුවක් තියනවා නම් අමාරුවක් තියනවා නම් අහන්න ඕනේ හරිද රයිට් ඊළඟට මගේ දරුවන්ට මම කියලා දෙන්න යන්නේ අවස් සංඛ්‍යාවක සාධක ගන්න විදිය අවස් සංඛ්‍යාවක සාධක ගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ ඒකට කීයද පුතාලගේ තියෙන්නේ දැන් අපි සංඛ්‍යා a සහ b වල හැදුවා නේද පුතේ දැන් අපි යනවා ඊළඟට කීයටද c කියන ගානට ඔන්න c කියන ගානට යනවා හොඳට බලන්න හොඳේ c කියන ගාන හදාගන්නේ කොහොමද කියලා හොඳේ රයිට් මෙන්න c කියන ගාන පුතාල හොඳට බලා ගන්න හොඳේ රයිට් ආ එතකොට c කියන ගානේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. පුතල් හොඳට බලාගන්න c කියන ගාන. right. මෙන්න c කියන ගාන. c කියන ගානේ තියෙන්නේ 54. කී තියෙන්නේ 54. දැන් පුතාල දන්නවා 54 අපි සංඛ්‍යා දෙකකින් බෙදමු. හරියනේ c මෙන්න බලන්න කොහොමයි 54. දෙකෙන් බෙදෙනවානේ. දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදමු එහෙනම් මෙන්න දෙකෙන් බෙදෙනවා. පහට දෙකේවා දෙකයි දෙවාරයක් දෙක හතරයි එකක් ඉතින් හතර ගත්තා 14යි 14ට දෙකේවා හතයි දෙවාරයක් හත 14යි 14ෙන් 14ක් උතරේ බිඳුවක් අන්න සාධක දෙකක් ආවා කෑ ගාලා කරන් කියන පුරා සාධක දෙකක් ආවා 2යි 27යි අන්න ලිව්වා සාධක දෙක 2යි 27යි ගැටලුවක් නැහැ ඊළඟට ආය අපි 54 බලමු මොකක් කියන වෙදන්නේ කියලා. මෙන්න 54 බෙදනවා පුතාලා කියන්නේ 3ෙන්. කියන 54 බෙදන්නේ 3ෙන්. 3ෙන් බෙදෙනවා නම් හරියට අන්න සාධක දෙකක් එන්න ඕනේ ගැටලුවක් නැතුව. බලමු 3ෙන් බෙදෙනවාද කියලා මේ 3 වාරයක් 1යි 3 වාරයක් 1 3යි 2ක් ඉතුරුයි 4 ගත්තා 24ට 3 වාරයක් 8යි 3 වාරයක් 8 24යි 24ෙන් 24ක් උත්තරේ එන්නේ කීයද? බිඳුවයි. අන්න එහෙනම් මෙතන 3 තියෙනවා 18 තියෙනවා අන්න සාධක දෙකක් ආවා 3යි 18යි. ඔන්න සාධක දෙක. එතකොට මේකෙන් සාධක දෙකක් ආවා මේකෙන් සාධක දෙකක් ආවා. ඔක්කොම සාධක කීයක් තියෙනවද මුලාගේ? 4ක් තියෙනවා. ඔන්න අමාරු කියන යාළුවන්ට ගණන්. දැන් ගණන් අමාරුද? කොහෙද මේ අමාරු කියලා කියන්නේ? හරි සරලයි. එතකොට 54 දෙකෙන් බෙදෙන හින්දා එතෙන්ද සාධක දෙකක් ආවා. ආයි 54 තුනෙන් බෙදෙන හින්දා තව සාධක දෙකක් ආවා. ඔන්න දැන් ගැටලුවක් නැතුව පුතාලගේ සාධක ටික ඔක්කොම හරි. ඒ වුණාද සාධක 3යි හොයන්න කියලා කියන්නේ. හැබැයි අපි ඇති සාධක කීයක් ඇදෙනවද? 4ක් ඇදෙනවා. ඕක තමයි අපේ දක්ෂතාව. පැහැදිලිද? රයිට්. C කියන ගාන ලස්සන හදාගන්න පුතේ. පුංචි වෙලාවක් දෙන්නම් ඈ. රයිට්. තව හදනවා පුතාලෙත් එක ගන්න. තව හදනවා මුගේ. රයිට්. මුදලේ පැහැදිලිව ලස්සනට හදා ගන්න ඈ. රයිට්. තව හදනවා සර් ඔයාලත් එක ගණන්. තාම තනියම හදන්නේ නැහැ පුතාලා. හරිද රයිට් ඊළඟට සර් යනවා පුතාලගේ ඊළඟ ගානට යනවා කියලා තියෙන්නේ 90
කියන සංඛ්‍යාව තියෙන්නේ 90. 90 කියන සංඛ්‍යාවේ අපි බලමු කොහොමද සාධක තුනක් හොයාගන්නේ. දැන් එකපාරට මොනක් හිතලා දෙකක් කියන්න පුළුවන් නේ. කොහොමද කියන්නේ? 1 90යි. එකවතාවේ වුණා හිතලා දෙකක් කියන්න පුළුවන්. හැබැයි අපිට බෙදීමේ ක්‍රමයෙන් හොයන්න කියලා කියන හින්දා අපි පුතේ බෙදීමේ ක්‍රමයෙන්ම සාධක දෙකක් හොයාගන්න ඕන. මෙන්න සාධක දෙකක් හොයාගන්නා විදිය. හොඳට බලා ගන්න හොඳයි. මෙන්න හොඳට බලා ගන්න හොඳේ. රයිට්. උතර හදා ගන්න වෙලාව අවශ්‍ය වෙනවා. මෙන්න 90 සමානයි කියලා ගත්. හරිද? රයිට්. සාධක කීයද හොයාගන්න ඕනේ? දෙකයි. මෙන්න හොඳට බලා ගන්න. 90 බෙදනවා කීයෙන්ද? දෙකෙන්. හරි ලේසි. හොඳට බලා ගන්න. 9ට 2 වා 4යි 2වාරයක් 4 8යි 1ක් ඉතුරු. බිංදුව ගත්තා 10ට 10යි 2 වා 5යි 2වාරයක් 5 10යි 10ෙන් 10ක් උතරේ බිංදුවයි. අන්න සාධක දෙකක් එනවා 2යි අනික මොකද්ද 45යි. අන්න එනම් මෙතෙන්ට ලිව්වා 2යි 45යි. ඔන්න සාධක දෙකක්. ආයි ගත්තා 90. බලනවා දැන් මේක දෙකෙන් බෙදුවා නම් ඊළඟට තුනෙන් බෙදලා බලනවා බෙදෙනවද කියලා බෙදුනොත් හරි ගැටලුවක් නැහැ. අන්න එනම් පුතේ 9ට 3 වා 3යි 3 වරක් 3 9යි 9න් 9ක් බිංදුවයි මේක ගන්නවා ඒකට නැහැ 3 වරක් බිංදුව බිංදුවයි ආයෙත් උත්තරේ එන්නේ කීයද බිංදුවයි. එහෙනම් අන්න සාධක දෙකක් එනවා 3යි 30යි කියලා. අන්න මෙතෙන්ට උතරා ලිව්වා 1ක් 3 අනික කීයද 30. ඔන්න සාධක 4. දැන් ලේසි නේද? වැඩි ගැටලුවක් නැහැ නේද? අපිට ඔය වගේ ඕනතරම් සංඛ්‍යාවල සාධක ගන්න පුළුවන් පුතේ. මම උතරට මේ සාධක කීපයක් විතරයි අරගෙන පෙන්නුවේ. එතකොට ඔය විදිහට අපිට ඕනෑම සංඛ්‍යාවක සාධක 4ද නෑ බෙදීමේ ක්‍රමයෙන් බෙදෙනවා නම් අපිට ඕනතරම් හදා ගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතු. ඔන්න ඔය කතාව පුතාලා හොඳට මතකේ තියාගත්තාම අපිට ගණන් හදා ගන්න ඇත්තරම හරිය සරල වෙයි ගැටලුවක් වෙන්නේ නෑ. පැහැදිලිද? රයිට්. එතකොට ඔන්න 90 කියන සංඛ්‍යාවේ සාධක 2යි 45යි 3යි 30යි කියලා අපිට සාධක කීයක් ගන්න පුළුවන්ද? 4ක් ගන්න පුළුවන්. ගොඩාක් හොඳයි. කට්ටිය වැඩ කරනවා සර පේනවා. පුතාලා වීඩියෝ ඕන් කරලා ගොඩාක් වටිනවා. එතකොට අපිට දැන් ගැටලුවක් නැතුව මේ වගේ ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? ඔන්න 90 කියන සංඛ්‍යාවේ සාධක 2යි 45යි 3යි 30යි කියලා සාධක කීයක් අපි වෙන් කළාද? 4ක් වෙන් කරගත්ත ගැටලුවක් නේද? පැහැදිලිද? රයිට්. ඔන්න 90 කියන සංඛ්‍යාවේ. හදාගන්න ලස්සනට. උත්තර පැහැදිලිව නිරවුල ලස්සනට හදාගන්න ඕනේ. තව එක සංඛ්‍යාවක් තියෙනවා. තව එක සංඛ්‍යාවක් තියෙනවා සර. ඒකත් හදන්නම්. එතකොට ඔන්න පුතලගේ සාධක කියන කොටස හරි. කාටවත් එක ගැටලුවක් නැහැ සාධක කියන කොටස හරි. තේරුණාද? රයිට්. හදාගන්න ලස්සනට. හරිද? රයිට්. ඔන්න මම විතරක් හිතලා මේ ගණන් දෙකත් මේ සාධක හොයාගන්න 90 කියන සංඛ්‍යාවේ සාධක ටිකත් හොයාගෙන ඇටි ගැටලුවක් නේ. පැහැදිලිද? රයිට්. හරි. ඊට පස්සේ අපි යනවා පුතලගේ E කියන ගානට. E කියන ගානට අපි යනවා. මෙන්න E කියන ගානේ හොඳට හොයාගන්න පුතාලා කොහොමද සාධක දෙකක් හොයාගන්නේ කියලා. ඊ කියන ගානේ කොහොමද සාධක දෙකක් හොයාගන්නේ. හොඳට බලා ගන්න හොඳේ රයිට්. මෙන්න. එතකොට අමාරු නෑ. හොඳට කල්පනාවෙන් හදන්න ඕනේ. වරද්ද ගන්න බෑ. තේරුණාද? රයිට්. මෙන්න ඊ කියන සංඛ්‍යාවේ සාධක දෙක. හොඳට බලා ගන්න හොඳේ රයිට්. මෙන්න. මුතලගේ සංඛ්‍යාව දීලා තියෙන්නේ කීයද? 21. කීය තියෙන සංඛ්‍යාව 21. එහෙනම් අපි 21 සමානයි කියලා පුතලා සාධකට කියලා ගත්තාම ඇති සරුණ 21 සමානයි කියලා ලියලා තියෙනවා. දැන් ඕන්න 21 අපි බලනවා. හොඳට බලා ගන්න 21 ඉස්සෙල්ලාම අපිට බෙදන්න වෙන්නේ දෙකෙන් නම් බෙදෙන්නේ නැහැ. 21 දෙකෙන් බෙදෙන්නේ නැහැ. හැබැයි 21 තුනෙන් බෙදෙනවා. 21 කියන බෙදෙන්නේ තුනෙන් බෙදෙනවා. මෙන්න තුනෙන් බෙදලා හොඳට බලා ගන්න.
තුන්වාරයක් 21ට 7යි තුන්වාරයක් 7 21යි 20 21ක් උත්තරේ එන්නේ කීයද 0යි අන්න එහෙනම් 3 තියෙනවා 7 තියෙනවා සාධක කීයක් ආවද 3යි 7යි කියලා සාධක දෙකක් හරි තව සාධක කීයක් තියෙනවද තව සාධක එන්න ඕනේ එකක් තව සාධක එකක් එන්න ඕනේ අපි මෙහෙම කරමු ලේසියෙන් 21 බෙදා ගන්නවා 20 කින්ම එකක්ක් නෑනේ බෙදෙන සංඛ්‍යාවක් නේ 21 21 කින් බෙදුවා නම් පස්සේ උත්තරේ 1යි 21 වරක් 21 21යි ආයෙත් උත්තරේ 2ක් වෙනවද බිඳුවක් වෙනව අන්න එහෙනම් එකක් ආවා 21ක් ආවා මෙතෙන්ද ගත්තා 21 ඕනනම් එකක් ලියමු ඔන්න අපේ සාධක කීයක් තියෙනවද 1යි 2යි 3යි 4ක් තියෙනවා ඔන්න සාධක 3යි අපෙන් ඇහුවේ දැන් සාධක කීයක් ආවද 4ක් ආවා ඔන්න වගේ අපිට බෙදීමේ ක්‍රමයෙන් පුතේ සාධක ඕනතරම් හොයාගන්න පුළුවන් හැබැයි වැදගත්ම දේ තමයි මොකද්ද හරියට බෙදෙන්න ඕනේ හරියට බෙදෙන්න ඕනේ හරියට බෙදෙනවා නම් තමයි අපිට සාධක ගන්න පුළුවන් වෙන්නේ නැත්නම් අපිට සාධක ගන්න බැහැ මෙන්න මේ කතාව වල හොඳට ඔළුවේ තියාගන්න ගානක් හදාගන්නකොට හරියට බෙදන්න පුළුවන් නම් අපි බෙදෙනවා එතකොට සාධක තියෙනවා නැත්නම් අපිට සාධක ගන්න බැහැ උන්ව කතාව හොඳට ඔළුවේ තියාගත්තොත් අපිට කිසිම ගැටලුවක් නැතුව ඕන ගානක් හදාගෙන යන්න පුළුවන් වෙයි තේරුණාද උන් ඔතනින් මම සාධක කියන කොටස පුතාලගේ අවසාන කරනවා සති කිහිපයක් කතා කරලා ලොකු අවබෝධයක් ලැබුණා කාටවත් ප්‍රශ්නයක් නැහැ දැන් ඕන සංඛ්‍යාවක අපිට සාධක හොයාගන්න පුළුවන්කම ලැබෙනවා ගැඹුරක් නැති. පැහැදිලිද? ඔන්න මේක හදාගන්න 21 කියන සංඛ්‍යාවේ සාධක කීයද අපි හොයාගත්තේ? සාධක 4ක් තියෙනවා 3යි වන්න කියලා කිව්වේ සාධක 4ක් අපි දැන් හරි ගස්සලා තියෙනවා. පැහැදිලිද? ලස්සන හදාගන්න පුතා. හොඳට පැහැදිලිව නිරවුල් ලස්සන හදා ඕනෙ කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ඈ හරිද රයිට් සාධක කියන කොටස අවසාන හින්දා පුතාගෙන් මම පුතාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න අවස්ථාවක් දෙන්නම් මට කියන්න කාට හරි සාධක කියන කොටසේ ගැටලු තියෙනවද සර් මට සාධක නැතුව වෙන ගැටලුවක් තියෙනවා කියන්න සර් මේ පාඩම් කරලා සර් විභාගයක් දෙනවද? ඔව් අපි චුට්ටක් ඉස්සෙල්ලා අපි පාඩම් ටික ඉවර කරගමු කොහොමද? ඉස්සෙල්ලා පාඩම් ටික අපි ඉවර කරගෙන යමු. සර් විභාගයක් දෙන්න ලෑස්තිලා කියන්න ඈ. අපි විභාගයක් තියන්න ඕනේ. පළවෙනි දවෙනි තුන්වෙනි කවුද කියලා තෝරගන්න ඕනේ නේද? ඒ නිසා මේ අපි විභාගයක් තියනවා හොඳේ. හරි. තව ඒ වගේ ගැටලු තියෙනවද? හදා ගන්න. තව ඒ වගේ ගැටලු තියෙනවද? අවේ වගේ කාටද ගැටලුවක් තියෙනවද ඕන ප්‍රශ්නයක් අහන්න කමක් නැහැ අපි ඊළඟ කොටසට යන්න හදන මේකයි හරි මුදී එහෙනම් අපි ඊළඟ කොටසට යමු වැඩි කාලිනාස්ති කරන තත් චුට්ටක් පරක් කියලා පන්ති පටන් ගත්තේ හින්දා ඊළඟේ දින පුතාලගේ මොකද්ද ගුණාකාර සාධකත් එක්කම යන අනිත් එක නා කවුද අපි කියන්නේ ගුණාකාර කියලා කියන එතකොට සාධක නැතුව ගුණාකාර කතා කරන්නත් බැහැ පුතේ ගුණාකාර නැතුව අනිත් පැත්තට සාධක කතා කරන්න බැහැ. ඒක නිසා අපි ගුණාකාර කියන්නේ මොනවද කියලා හරියටම අවබෝධ කරගන්න අවශ්‍යයි. මේක අපේ සාධක වලට වඩා ටිකක් ලේසියි පුතේ. ගුණාකාර කියන්නේ මොනවද කියලා අහුව සාධක වලට වඩා ටිකක් ලේසියි. පුතා දන්නවා හොඳට බලාගන්න. දැන් අපි ගුණාකාර එතනම තියෙනවා නිකන් ಗುಣ කිරීම වගේ. ಗುಣාකාර කියන්නේ මොනවද කියලා ಗುಣ කිරීම. එතකොට ಗುಣාකාර කියලා කියන්නේ අපිට කිසියම් සංඛ්‍යාවක් තව සංඛ්‍යාවකින් ಗುಣ කළාට පස්සේ ලැබෙන උත්තරේ තමයි මොකද්ද අපි ಗುಣාකාරයක් කියලා කියන්නේ. තේරුණාද? කිසියම් සංඛ්‍යාවක් තව සංඛ්‍යාවකින් ಗುಣ කළාට පස්සේ. එතකොට අපිට ಗುಣාකාර Tamante කැමති ඕනනම් ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඕන ಗುಣාකාර 5ක්ද? ಗುಣාකාර 2ක්ද? ಗುಣාකාර 3ක්ද? ಗುಣාකාර 8ක්ද? Tamante කැමති ඕනතරම් ගන්න පුළුවන්. අපි මෙහෙම හිතමුකෝ. මම පුතාලට කියනවා උදාහරණයක් විදියට හොඳට අහගන්න ඕනේ කතාව. මම පුතාලට මෙහෙම කතාවක් කියන්නම්. මම කියනවා 2 කියන සංඛ්‍යාවේ ಗುಣාකාර 5ක් ලියන්න. 2 කියන සංඛ්‍යාවේ ಗುಣාකාර 5ක් ලියන්න. නැත්නම් 3 කියන සංඛ්‍යාවේ ಗುಣාකාර 5ක් ලියන්න.
නැත්නම් 8 කියන සංඛ්‍යාවේ ගුණාකාර පහක් ලියන්න. මෙන්න බලන්නක ගුණාකාර පහක් ලියන හැටි. හරිය ලේසි. මුදල බලා ගන්න මේ හරිය සරලයි. මෙන්න බලන්නක දැන් 2 කියන සංඛ්‍යාවේ පළවෙනි ගුණාකාරය ගන්නවා දෙවාරයක් එක 2යි කිය. 2 කියන සංඛ්‍යාවේ තව ගුණාකාරයක් ගන්නවා දෙවාරයක් එක 4යි කිය. 2 කියන සංඛ්‍යාවේ තව ගුණාකාරයක් ගන්නවා දෙවාරයක් 3 6යි කිය. 2 කියන සංඛ්‍යාවේ තව ගුණාකාරයක් ගන්නවා දෙවාරයක් 4 8යි කිය. ඕනනම් තව එකක් ගන්න පුළුවන් 2 ගුණ කිරීම 5 කියලා උත්තරේ ඉන්නේ කියලා 10යි. මේ විදිහට යාළුවනේ 2 ගුණාකාර. 2 4 6 8 10 තවත් උනන් කියන්න පුළුවන්. බලන්න ගියාමසර් ගුණාකාර හරිය ලේසියිනේ. මෙන්න බලන්න 3 ගුණාකාර මේ 3 වාරයක් 1 3යි. ඊට පස්සේ 3 වාරයක් 2 කීයද 6යි. 3 වාරයක් 3 කීයද 9යි. 3 වාරයක් 4 කීයද? උතල දන්නවා 12යි. 3 වාරයක් 5 කීයද? 15යි. මේ තියෙන්නේ 3 ගුණාකාර. චෝකඩේ නේද? ගැටුවක් ඇත්තේම නෑ නේද? එහෙනම් අපිට 2 ගුණාකාර කිව්ව ගමන් අපිට දෙවාරයක් 1 දෙවාරයක් 2 දෙවාරයක් 3 දෙවාරයක් 4 එලා දවසින් සංඛ්‍යා ගන්න පුළුවන්. 3 ගුණාකාර කිව්ව ගමන් අපිට 3 වාරයක් 1 3 වාරයක් 2 3 වාරයක් 3 3 වාරයක් 4 3 වාරයක් 5 කියලා පුතාලට 3 ගුණාකාර ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පුතේ ඕනතරම් ගුණාකාර හදාගන්න. ඕනතරම් අපිට ගුණාකාර හදාගන්න පුළුවන් කිසියම් ගැටලුවක් නැති. එතකොට සාධක වලටත් වඩා ගුණාකාර කියන්නේ ගොඩාක් සරලයි. සාධක වලට වඩා ගුණාකාර කියන්නේ ගොඩාක් සරලයි. 10 ගුණාකාර හෙවුණා 10 20 30 40 50 100 ගුණාකාර හෙවුණා 100 200 300 400 500 600 ආදී වශයෙන් පුතාලට ඕනතරම් ගුණාකාර කියන්න පුළුවන්. 500 ගුණාකාර හෙවුණා 500 1000 1500 2000 2500 3000 ඕනතරම් පුතාලට 500 ගුණාකාර කියන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් අපි උදාහරණයක් විදිහට හිතමුකෝ 50 ගුණාකාර හෙවුවා කියලා 50 100 150 200 250 ආදී වශයෙන් අපිට ඕනතරම් පුතාලට ගුණාකාර කියන්න පුළුවන්. ඒක නිසා අර කිව්ව සාධක වගේම තමා ගුණාකාරත් අමාරු නෑ. හොඳට කල්පනාවෙන් මතක තියාගන්න ඕනේ කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියන එක විතරයි. එහෙනම් අපිට ගැටලුවක් නැතුව පුතාලට මේ වගේ ඕනතරම් ගුණාකාර ගන්න පුළුවන්. ගුණාකාර කියන්නේ මොකද්ද? ගුණ කිරීම. ඒක තමයි රහස මතක තියාගන්න. ගුණ කිරීම කියන්නේ මොකද්ද? ගුණ කිරි ගුණාකාර කියන්නේ මොකද්ද? ගුණ කිරීම. එතකොට සාධක කියලා කියන්නේ මොකද්ද? නිකන් බෙදීම වගේ. සාධක වලදී වෙන්නේ බෙදීමක්. ගුණ ගුණාකාර වලදී වෙන්නේ මොකද්ද? ගුණ කිරීමක්. ඔන්නෝදික පුතාලා හොඳට මතකේ තියාගත්තොත් අපිට ගණන් හදාගන්න හරිය සරලයි. මේ යාළුව අමාරුයි කියලා කියන පාඩමක්. තේරුණාද? මේ අමාරු කියන පාඩමක් තමයි මේ බොහොම පරිස්සම ලස්සනට පියවරෙන් පියවරමම කියලා දෙන්නේ පුතාලට. දැන් මේ දක්වා කොහේද අමාරු වුණාද? නැනේ පුතේ කොහෙදවත් අමාරු නැහැ. කවුරුත් මට අමාරු කියලා කිව්වේ නැහැ සර්. හොඳට පාඩම තේරුණා. කිසි ගැටලුවක් නැහැ. එහමයි සර් කිව්ව කතා කරා. මැසේජස් දාලා තිබ්බා. එතකොට ඒ වගේ අපි මේ කොටසත් හරියට ඉගෙන ගන්න ඕනේ. එතකොට අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් පුතාලට මාතෘකාවට ගියාන පස්සේ තියෙන ඕන ගානක් තනියම හදන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ ගුණාකාර 2 ගුණාකාර මේ තියෙන්නේ කීයද? 3 ගුණාකාර. හැබැයි පුතේ ප්‍රශ්නෙට අදාළව ඒක පුතාල හොඳට අවබෝධ කරගන්න ඕනේ. ප්‍රශ්නෙට අදාළව හැම විටම උත්තරේ ගලපන්න අපි හොඳ උත්සාහයක් ගන්න ඕනේ. සාධකද ගුණාකාරද මේක පටලවා ගන්න බෑ. අහන්නේ සාධකද ගුණාකාරද කියලා හරියට අවබෝධ කරගෙන අපි උත්තරේ ලියන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ආරයි. ඔන්න මම පුතාලගේ නිබන්ධනයේ යනවා. මෙන්න පුතාලගේ නිබන්ධනය. පුතාල බලා ගන්න. හොඳේ නැහැ. මෙන්න. මේ දෙන්නේ රයිට්. හොඳ බලා ගන්න. හරියට ඒසි. ගැටලුවක් ඇත්තෙම නැහැ නේද? උතලෙන් අහනවා මෙහෙම කතාවක්. හොඳට බලා ගන්නකෝ. මේ තියෙන්නේ කිසියම් පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් මුල් සංඛ්‍යාවේ ගුණාකාර ලබා ගත හැකි. අන්න මොකද තියෙන්නේ? ගුණ කළා නම් ගුණාකාර එනවලු. එච්චරයිදී. ගුණ කළා නම් ගුණාකාර එනවා. එහෙනම් අපිට 1න් 2න් 3න් 4න් 5න් 6න් ඕන හැකින් ගුණ කරලා අපිට ගුණාකාර හදාගන්න පුළුවන්කම තියෙනවා. මෙතනත් එහෙමයි 1 2 3 4 5 කියලා ඕන සංඛ්‍යාවකින් ගුණ කරලා ඊට පස්සේ අපිට ගුණාකාර ගන්න පුළුවන්කම ලැබෙනවා. ගුණ කිරීම පෙන්වන්න ඕනිද? එහෙම පෙන්වන්න ඕනි කියලා නීතියක් කොහෙවත් නැහැ පුතේ. අපිට ගුණාකාර අහනවා නම් ගුණාකාරට කිලිව්වා වැඩේ ඉවරයි. තේරුණාද? රයිට්. අපි
බලමු අභ්‍යාස අංක 4ට ගිහිල්ලා ඔය කියන පුතලට ඔය කියන විදිහට ගුණාකාර පිළිවෙලින් ගන්න පුළුවන්ද කියලා. එහෙදිද? රයිට්. මෙන්න පුතලගේ අභ්‍යාස අංක 4 හරියලේසි හොඳට කල්පනාවෙන් හදන්න ඕනි. සර් කියලා දෙනවා කලබලයේ කියලා ටියුට් එක කැට කරගෙන ටිපෙට්ස් තවරලා එහෙම කරගන්නේ. මම කියලා දෙන එකක් ඉස්සලා පුතල හොඳට අහගෙන ඉන්න ඕනි. ඊට පස්සේ පුළුවන් ලස්සන මේ වැඩේ කරගෙන යන්න. තේරුණාද? අභ්‍යාස අංක 4 අපි හදන්න යන්නේ. තේරුණාද? රයිට්. මෙන්න හොඳට බලා ගන්න. හොඳද? රයිට්. මෙන්න පහත සඳහන් නිත්‍ය සංඛ්‍යාව සඳහා ගුණාකාර 3 බැගින් ලියන්න කියලා කියන්නේ. ගුණාකාර කීයද ලියන්න ඕනේ? 3යි. වැඩිපුර ලියන්නේ නැහැ. අපෙන් 3ක් අහනවා නම් අපි ලියන්නේ කීයද? 3යි. මෙන්න ගුණාකාර 3. හොඳට බලා ගන්න ඕනේ. හරිද? ඉස්සෙල්ලාම පළවෙනි සංඛ්‍යාව තියෙනවා a කියලා දාලා පුතාලේ තියෙන කියලා 4. 4ේ ගුණාකාර 3ක් ලියන්න තියෙන්නේ. 4 වාරයක් 1. අන්නවා 4යි. හතර වාරයක් 2 අපි දන්නවා කීයද 8යි හතර වාරයක් 3 අපි දන්නවා කීයද 12යි ඔන්න 4ේ ගුණාකාර කීයද 3 ඔන්න 4ේ ගුණාකාර කීයද 3 ඉතින් හරිය සම්මයි මුදී ගැටලුවන්නේ මේ තියෙන ගුණාකාර මේ පළවෙනි ගුණාකාරයේ මේ දෙවෙනි ගුණාකාරයේ මේ කීයද 3වෙනි ගුණාකාරයේ හරිය සම්මයි ගැටලුවක් නේ ඔය තියෙන්නේ 4ේ ගුණාකාර 3ක් ඉතින් අපිට ඒ වගේ ඉතුරු සංඛ්‍යා වල ගුණාකාර ලියන්න බැයිද ප්‍රශ්නයක් නැහැ නේද පුතේ මෙන්න b හොඳට බලන්න b තියෙන්නේ කියන පුතලගේ 13 13 ේ ගුණාකාර කීයද ලියන්න කියලා කියන්නේ 3ක් බැයිද 13 ේ ගුණාකාර 3ක් ලියන්න මෙන්න බලන්නකෝ 13 වරක් එක 13යි ආ 13 වරක් 2 අපි නමු යාළුවෝ අමතකයි කියලා 13 වරක් 2 පුතලා ලියන්න 13 13 දෙකෙන් ගුණ කර ගන්නවා දෙවාරයක් 3 6යි දෙවාරයක් 1 2යි අන්න උත්තරේ කීයක් වෙනවද 26ක් කියලා එන. නම් 13 ේ දෙවරි ගුණාකාරයේ කීයද 26යි. ඊට පස්සේ අපි හිතමු 13 ේ 3 වෙනි ගුණාකාරය ඕනේ කියලා. ආ මෙතෙන්ද 3 වෙනි ගුණ කරගන්න. එහෙනම් 3 වාරයක් 3 9යි 3 වාරයක් 1 3යි අන්න උත්තරේ ආවා කීයද 39යි. ඔන්න දැන් 13 ේ ගුණාකාර කීයක් තියෙනවද 1යි 2යි 3යි කියලා ගුණාකාර අපිට 3ක් ආවා. කොච්චර ලේසිද බලන්න දැන්. අමාරු ගුණාකාර ගැටලුවක් නැහැ පුතේ. ඊළඟට අපිට ඕන සංඛ්‍යාවක වගේ ගුණාකාර ගන්න පුළුවන් වෙනවා. කිසියුනු ප්‍රශ්නයක් නැතුව මේවා හොඳට තේරෙන්නේ සර් බොහොම පැහැදිලිව නරවුල හදා ගන්න හින්දා. නැත්තම් මේ ඔක්කොම දුන්නනම් පුතාලට ඔන්න හදන්නේ කියලා එතකොට වැඩේ ගැටලු සහගතයි. පැහැදිලිද නැහැ? 15 ේ ගුණාකාර. මෙන්න 15 ේ ගුණාකාර ගන්නවා. හොඳට බලා ගන්න. 15 ේ ගුණාකාර මෙන්න 15 ේ ගුණාකාර c 15 ේ ගුණාකාර ඉස්සෙල්ලාම බලන 15 15 වේවා එකක් කියලා 15 වේවා එකක් 15යි අපි දන්නවා ගැටලුවක් නැහැ 15 වේවා දෙකක් බලනවා ඒකත් අපිට පුළුවන් 15යි 15යි දන්නවා පුතාලා කියලා 15යි 15යි අපි කියන්නේ කීයද 30යි ඊට පස්සේ 15 වේවා 3ක් ගන්නවා 15 වේවා 3ක් 15 වේවා 3ක් අපි දන්නවා කීයක් වෙනවද ඕනනම් පුතාලට පුළුවන් 15 තුනෙන් ගුණ කරලා බලන්න නැත්නම් අපිට හිතලා ගන්න පුළුවන් ඒ ජරුවක් නැහැ 3 වරක් 5 15 වෙන 5 එකක් විතරයි 3 වරක් එක 3යි 1යි කීයද 4යි අන්න කීයක් ආවද නම් පුතාලට 45ක් ආවා ඔන්න ගැටලුවක් නැහැ එතකොට ඔන්න දැන් 4ේ ගුණාකාර ටික හරි 13ේ ගුණාකාර ටික හරි 15ේ ගුණාකාර තමයි මේ ආවේ 15යි 30යි 45යි ඔන්න පුතාලගේ 15ේ ගුණාකාර දැන් ගැටලුවක් නැහැ නේද ගුණාකාර කියන්නේ මොකද මගේ දරුවනේ ಗುಣ කිරීම මොකද ಗುಣාකාර කියලා කියන්නේ ಗುಣ කිරීම මේක හොඳට මතකේ තියාගන්න අවශ්‍යයි එතකොට තමයි අපිට ගණන් කාවොත් හොඳට පිළිවෙලට හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ තේරුණාද ඔන්න සර් කිව්වා 15 ේ ಗುಣාකාර ටික තේරුණාද රයිට් හරි ඊළඟට හරිද රයිට් ඊළඟට අපි යනවා පුතාලගේ වෙන්න මෙතෙන්ට 18 ේ ගුණාකාර ආ දාන්න බලන්න chat box එකට මම chat box එක ඕන් කරනවා ආ දාන්න බලන්න 18 ේ ගුණාකාර කලම් කවුද දාන්නේ කියලා 18 ේ ගුණාකාර කලම් 18 ේ ගුණාකාර කවුද දාන්නේ කියලා හොඳයි 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 ආයි හොඳයි පුතේ හැබැයි සමහරව ඒ අතර වැද්දේවත් ආ හොඳයි හොඳයි ගොඩක් අය දානවා හොඳයි
ඕන්න මේ 20. එතකොට මෙන්න මේ සංඛ්‍යා දෙක අතර තියෙන 3 ගුණාකාර කීයද පුතාලා ලියලා කියන්නේ 4යි. ඕන්න 4ක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6ක්ම සර් කිව්වා. එච්චර ඕනද අපිට ඕන්නේ? අපි 3 ගුණාකාර කීයද ලියාගෙන 4යි පුතේ 3යි 6යි 9යි 12යි කියන සංඛ්‍යා ටික විතරයි. 3යි 6යි 9යි 12යි එච්චරයි. වෙන මොකුත් ලියන්නේ නැහැ. මේවා මම පුතාලන් දීලා පෙන්නුවේ ඒ සංඛ්‍යා අතර තමා ඔය ටික තියෙන්නේ. එහෙනම් අපි කොන්නොය 3 6 9 12 කියන සංඛ්‍යා ටික ලියාගත්තාම ඕන තරම් එයි. පැහැදිලිද? රයිට්. දැන් හරි නේද? දැන් සාධක හොඳට ඉගෙන ගත්තා වගේම ගුණාකාර ජටිලයක් නැතුව හොඳට පුළුවන් වෙයි. පැහැදිලිද? රයිට්. හරි. ඊළඟට අපි යනවා පුතාලගේ 4 වෙනි ගානට. මෙන්න 4 වෙනි ගාන. හොඳට බලා ගන්න. මෙන්න 4 වෙනි ගාන. හොඳට බලා ගන්න. හොඳේ? අංක 4. අංක 4 මෙහෙම කියනවා. 1ක් 25ත් අතර 4 ගුණාකාර සියල්ල ලියන්න කියලා කියනවා. 1යි 25යි අතර තියෙන 4 ගුණාකාර සියල්ල. මෙන්න බලන්න. එතකොට 4. 4ේ පළවෙනි ගුණාකාරය 4. 4ේ දෙවෙනි ගුණාකාරය 8. 4ේ තුන්වෙනි ගුණාකාරය 12. 4ේ 4 වෙනි ගුණාකාරය 16. ඊළඟට 4ේ 5 වෙනි ගුණාකාරය 20. 4ේ ඊළඟ ගුණාකාරය 24. හැබැයි පුතාලට මෙහෙම කතාවක් කියනවා හොඳට බලා ගන්න. 1ක් 25ත් අතර කියලා කියන්නේ. 1ක් 25ත් අතර නම් අපිට මෙතනින් එහාට යන්න බෑ. මෙතනින් එහාට යන්න බෑ. ඊට පස්සේ පුතලගේ මෙතනින් එක තියෙනකොට ඊට වඩා වැඩි වෙන්නත් ඕන. අන්න එහෙනම් ගුණාකාරයට ගෙනවා 4යි 8යි 12යි 16යි 20යි 24යි. ඔන්න පුතාලා ලස්සනට ලියලා තියෙනවා ගැටලුවක් වෙන්නේ නැත්. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න, හොඳට වැඩ කරන්න. දැන් ගුණාකාර වුණ අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද? මේ තියෙන්නේ පුතලගේ කිවිලි ප්‍රශ්නේද? 1ක් 25ත් අතර තියෙන 4 ගුණාකාර සියල්ලම තමයි ලියලා තියෙන්නේ. පැහැදිලිද? රයිට්. ඔන්න දැන් ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. හරි. ඊළඟට අපි යනවා පුතාලගේ අංක 5ට. හරිද? මෙන්න මේ අංක 5. හොඳට බලන්න. අංක 5 මෙහෙම කතාවක් කියනවා. බලමු පුළුවන් වේවි කියලා අංක 5. 5ත දැක්වෙන සංඛ්‍යාවලින් 3 ගුණාකාර රවුම් කරන්න කියලා කියනවා. මොනවද 3 ගුණාකාර අපිට රවුම් කරලා පෙන්වන්න කියලා කියනවා. දැන් 3 ගුණාකාර රවුම් කරන්න කියලා කිව්වට පස්සේ අපි බලන්න ඕනේ පුතේ 3 ගුණාකාර කියලා කියන්නේ මොනවද ඇත්තනම 3 ගුණ කළාට පස්සේන සංඛ්‍යානි. එහෙනම් අපි බලමු මෙතනින් 3 ගුණාකාර වෙන්නේ මොනවද කියලා. තේරුණාද? මුදවට කල්පනාවෙන් හදුවනම් අපිට හදාගන්න පුළුවන් වෙනවා. සරුව එක එක ආකාරයේ ප්‍රශ්න පුතාලට දාලා තියෙනවා. අපි බලමු හදාගන්න පුළුවන්ද කියලා. තේරුණාද? අපි මෙතන මොකද කරන්න ඕනේ? 3 ගුණාකාර තියෙනවා මොකද කරන්නේ අපි? රවුම් කරගන්න ඕනේ. එහෙදද? රයිට්. දැන් එතකොට මෙතන 3 ගුණාකාර කියලා කියන්නේ හරියටම අපිට 3 එක එක සංඛ්‍යාවලින් ගුණ කළාට පස්සේ එන උත්තර නෝ කියන්නේ. රයිට්. අපි බලමු 3 ගුණාකාර ගන්න පුළුවන්ද කියලා. හොඳට බලා ගන්න. හොඳේ. සමහරවල් හොඳට කරලා තිනවා ගොඩාක් හොඳයි. මෙන්න 3 ගුණාකාර රවුම් කරන්න කියලා කියනවා බලමු. හොඳේ. රයිට්. මෙන්න. දැන් 26 ඉස්සෙල්ලාම දිනනවා. දැන් පුතාලගේ 26 කියන සංඛ්‍යාව 3 ගුණාකාරයක් වෙනවද? 26 කියන සංඛ්‍යාව 3 ගුණාකාරයක් වෙනවද? නැහැ. 26 3 ගුණාකාරයක් වෙන්න බෑ. මොකද 26 3 බෙදෙන්නේ නැහැ. හැබැයි 60 3ෙන් බෙදෙනවා. 3 20ෙන් වුණාම තමයි කීයද 60 වෙන්නේ. එහෙනම් අන්න පුතාලගේ 60 කියන සංඛ්‍යාව ඔකේ මොකද වෙන්න ඕනේ? රවුම් වෙන්න ඕනේ. 60 කියන සංඛ්‍යාව රවුම් වෙන්න ඕනේ. ඊට පස්සේ 115. 115. අපි දන්නේ බලමු අපි 3ෙන් බෙදලා 3 ගුණාකාරයක් වෙනවද කියලා. මෙන්න 115 කියන වෙලාවේ 3ෙන් මොකද බලා ගන්න? 3 වාරයක් 3යි, 3 වාරයක් 3 9යි, 2ක් විතරයි. ඊට පස්සේ 5 ගත්තා 25ට, 25 3 ඒවා හරියට නැහැ. එහෙනම් අපිට 115 ගන්නත් බැ. 48 බලමු අපි 3ෙන් බෙදලා ගන්න පුළුවන්ද කියලා. මෙන්න 48 කියන වෙලාවේ 3. 3 වරක් 1යි 3යි, 1ක් විතරයි. 18 3 ඒවා 6ක් තියෙනවා. අන්න හරි බෙදෙනවා. එහෙනම් අපි
හතරේ සලත් මෙතෙන්ට ගන්න පුළුවන් අපිට ගැටලුවක් වෙන්නේ නැතු. එහෙනම් දැන් තුනේ ගුණාකාර අපිට කීයක් හම්බ වුණාද? දෙකක් හම්බ වුණා 60යි 48යි. ඊළඟට 29 පුතාලා දන්නවා. තුනෙන් බෙදෙන්නේ නෑ 29. 29 තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි. 14 තුනෙන් බෙදෙන්නේ නෑ. එහෙනම් තුනේ ගුණාකාරයක් වෙන්න බෑ. හැබැයි 24 නම් අන්න අනිවාර්යෙන්ම තුනෙන් බෙදෙනවා. අන්න එහෙනම් අපිට 24 මෙතෙන්ට ගන්න පුළුවන්. ඔන්න තුන 60යි 48යි 24 කියන සංඛ්‍යා තුන තමයි අපි තුනේ ගුණාකාර විදිහට ගන්නෙ. කොහොමද වැඩේ? දැන් ගැටලුවක් නෑ නේද? දැන් අපිට ඔවගේ ගුණාකාර ඕන තරම් ලියා ගන්න පුළුවන්කම ලැබෙන. එහෙනම්ද? එතකොට උතර තියෙන්නේ පුතාලගේ 60යි 48යි 24යි කියන සංඛ්‍යා ටික තමයි තුනේ ගුණාකාර විදිහට අපිට ගන්න වෙන්නේ. එහෙනම්ද? රයිට්. ඔන්න පුතාලට දැන් ගැටලුවක් නෑ. ගුණාකාර ඇහුවොත් ලියන්න පුළුවන්. එහෙනම්ද? රයිට්. දැන් මට කියන්න තව මොනවා හරි පුතාලට ගැටලු තියෙනවද? අමාරු දැන් ඒ වගේ. තව ඒ වගේ මොනවා හරි ගැටලු තියෙනවද? प्रश्न उत्तर हर मिले කවර් කරනවද මම ඒකට වෙනම දවසක් දානවා පුතේ වෙනම දවසක් දාලා කියන්නම් ඈ මම සර් කලගිරිනේ සර් කිදිනේ නේ සර් බලනවා